ඉන්නතුනේ අද ධර්මදේශනාවේ මාතෘුකාව හැටියට මම යොදාගන්ඩ කල්පනා කළේ උතුම් වූ ධම්ම පද පාලියයේ සඳහන් වන භාගිතුන් වහස දේශනා කොට වදාල තවත් උතුම් ගාතාරතනයක් ඒ ගාතාරතනය තමයි අච්චිරං වතයං කායු පටවිං අධිසෙස්සති චුද්දෝ අපේත විඤ්ඥාණුව නිරත්තංව කලින්ගරං මේ ගාතාරත්නය සරල තේරුම තමයි චිර නැති මේ කය අච්චිරං වතයං කාලු පටවිං අධිසෙස්සති යම් දවසක මේ මහපොලොව මත ඇද වැටෙනවා එකුමක් නිසාද චුද්දෝ අපේත විඤ්ඥානු ආවෂය උෂ්ණය විඤ්ඥානය මේ ධර්මතාතුන මේ කයින් පහවුනාට පස්සේ කොයි වගේද අද වැටෙන්නේ නිරත්තංව කලින්ගරන් එදාට මේ කය වැඩකට ගණ්ඩ බැරි දරකඩක් වොගි මේක තමයි ගාතාවේ සරල තේරුම මෙවන් වූ ගාථරථනයක් භාගිතුන් වහසේ දේශනා කොට වදාලි කොයි වගේ හේතුවක් මොනවගේ අරමුණක් නිසාද කියලා මුලින් කෙටියෙන් අපි සාකච්ඡා කළොත් අපේ බුදුරජාණන් වහන්සේ සැවත් නුවර වැඩ ඉන්න කාලි එක්තරා පවුලක අරුණ පුතිෙක් බෝම ශ්‍රද්ධවින් සසුන් ගතවෙඩ තීරණය කළා. මව්පියංග්‍ය අවසරඇතු සසුන් ගත වෙලා ශාසනක ප්‍රතිපදාවට අනුව මනාව ගුණධර්ම සම්පූර්ණ කරගෙන තමන්ගේ සීලයත් මනාව සම්පූර්ණ කරගෙන ශාසන වත් පිළිවෙත්වල යෙදෙමි මස්ථාන මෙනෙහි කරමි බොහෝම හොඳට පැවිදි ජීවිත සම්පූර්ණ කරමින් යනකොට මේ භික්‍ෂූන් වහන්සේට කුෂ්ට රෝගයක් හැදනාස නම තිස්ස කුෂ්ට රෝගයක් හැදුනා ඉදි මේ කුෂ්ට රෝගය මුලින්ම පටන්ගත්තේ අ වගේ පොඩිපොඩි බිබිලි වලින් ඒ වටන අපි කුෂ්ට කියල කියන්නේ හැබ මේ අබෑට වගේ ති බිච්ච පොඩි බිබිලි දවසක් දෙකක් යනකොට මුං ඇයට මුන් යට වගේ වුණා ඊට පස්සේ බිබිලි කඩලට වගේ ලොකුණාඩෙබර පල වගේ ලොක වුණා ෙල්ලිගෙඩි වගේ ලොකුණා අන්තිමට බෙලිගට බෙලිගැට තරමට එන එකම් ලොකුුණා බෙලිගැට තරමට ලොකුවෙච්ච ෙඩි සැරවවලින් පිරිල පුපුර්ඩ පටන් ගත්තා ලේ සැරවයි දෙකම වැකිරෙනවා සරුවාන්ගේ පුරාම තුවාලය හැබැයි තිස්ස හාමුදුරු අසනීප වුණට තිස්ස හාමුදුරුවන්ට හොඳ උපස්ථායික පිරිසක්කිදිය. කොයි තරම් දරුණු වසනීපයක් වනත්. උන්වහස අත්හැරලයන් ශි උපස්ථායක පිරිස කවදාවත් කටයුතු කළේ නෑ. භාගිතුන් වහස ගේි වචනය ගරු කරමින්. ිලංග උපස්ථානයේ බුද්ධ උපස්ථානය හ සමානයි කියල සඳහන් කරපු කරුණු මනාව දහරණය කරගැනමින් උන්න හසල ඒ තරම්ම ගෞරවයෙන් මේ උපස්ථාන කටයුතු කරගෙන යනවා. පන්නතින අපි කාරණාව කතාවක් හැරීට සාකච්ඡා කරනවා විතරයි. නමුත් හිතල බලන්ඩපු තිස්ස හාමුදුරුව මන තරංදුකක් විඳන ඇද්ද කියන තිස්සාමුදුරුවෝ ඉඳගෙන ඉන්නද තිස්ස හාම්දුරුවෝ හිටගෙන ඉන්නද තිස්සාමුදුරුව ඇලවෙලා ඉන්නද තිස්සාහාමුදුරුවෝ මුලින් අතර ඉන්නද කොයි විදිහට හිටිය තිස්සා හාමුදුරුවන්ට වාඩිවෙෙන්ඩ වෙන්නේ තුවාලඋඩ ඇලවෙඩ වෙන්නේ තුවාලඋඩ පෙරලෙන්ඩ වෙන්නේ තුවාල වඩ සරුවාන්ගේ පුරාමතුවාල තිස්හාමුදුරුව කොහොම ඉන්ඩ ඇදද කියන කාරණාව අපිටන තේරෙන්න්නේෙත් නෑ සුළු පටුදුකක් නෙමෙයි තිස් හාමුදුරුව විදින්නේ අසී මාන්තික වේදනාව තිස්සාමුදුර විදිනවා හැබැයි උපස්ථායික පිරිසත් පුදදුම සැකිල්ලෙෙන් ඒ කාරරි කරගෙන යවා මෙහෙම ටික දවසක් යනකොට පිනතින තිස්ස හාමුදුරුවන්ගේ ඇටකෝටු බිඳෙන්ට පටන් ගත්තා දැන් තිස්සාම්දුරුව නැගිට්ට වඩබේ තිස් හාමුදුරුවෝ ඉන්ද වණ්ඩබේ තිස්ස හාදුරුවෝ ඇවිද්ද වන්ඩබේ තිස්සාමුදුරුව පැත්තකට හරවණ්ඩබේ මහා විශාල ප්‍රශ්න ගොඩ ඒ හාට හාට හොලෝවන කොට බිඳුනෑට කෝටුවලින් නැගෙන වේදනාව දරාගඩ බෙරු යනවා තැක් කල හැකි කිසිම දෙයක් නෑ මිනිස්සු තිස් සහාමුදුරුව දැකළ බයිවෙන්න තර ඇ ඒතරන් දරුණු වසනී පතත්ව උපස්ථායකෙන් වහන්සේලාටත් දැන්නම් කරන්න දෙයක් නෑ ති සහමුදුරුව වෙන මුකුත්ම කරන්න බේන ඔසවන්ඩ වඩාගණ්ඩ හරවන්ඩ පෙරලන්ඩ නාවන්ඩ කිසිම දෙයක් කරන්න බේ ඇටකෝටු කැඩිලා අන්තිමටත්ත ම අත්හරින් නැතුව වෙනමොකක් කරන්න බේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිල ලෝක දහතුුව බලා වධාරණ වෙලාව එද අපේ බුදුරජාණන් වහන්සේ තිස්ස භික්ෂූන් වහසේ දැන්ක මේ තරන් අසාධිතත්ත්වයෙන් හිටියත් භාගිතුන් වහසේ වගේ මහා කල්්‍යයාන මිත්‍රයෙක් අදමුණ ගැහුණත් තිස් හාදුරුව සදහටම දුක්ඛිත සංසාරෙන් බිදෙනවා පෙර පිරූපිං මෝරලයිතයමු භාගිතුන් වහසේ කල්පන කලා මමාද තිස්සට පිහිට විය යුතුයි කියලා. බුදුරජාණන් වහසේ තිස්සාමුදුරු වැඩ ඉන්න පැත්තර වැඩියා. තිස්සාමුදුරන්ගේ කොටියටත් ගිය. තිසාම්රයි කොටියටත් වැඩලා ගිනිහල් ගෙටත් වැඩල පැන් භාජන ලිපේතියල. සුදුසු තරමට වත්‍ර වුණුනාට පස්සේඒ පැම්බාජන. තවත් වතුර ඇල්මරාගන්න ඔොරුවෝකට අස් කරලා. මනාව නාවන්ඩ සුදුසු ආකාරයෙන් වතුර සකසල තිස් සහාමුදුරුව ඇඳ පිටිං නාවන තැනට එක්කරගෙනෙන් බාගිතුන් හසසි කුටියට වැඩ්ඩල ඇඳඒ පැත්තකින් අත තියෙන කොට්ට අනික් භික්‍ෂූන් වහන්සේලා ස්වාමීණි සමාවෙන්ඩ අපි ගන්නා. උන් වහසල ඇඳවසව ගත්තා අපාගිත හස ස්්නාානය කන්න තැන්ට ගියාට පස්සේ. තිස් සහාමුදුරු හොඳයට නැව්වා තිස්දරන්ග තුවාල භාගිතතුන් වහස ශ්‍රී හස්තයෙන් හොඳයට පිසිදුුළ මනාව පිරිසිදු කරලා හොඳින් නාවල තිස්සාම්දුරන්ගේ සිවරත් සෝදලා සර වේලුහම එක දෙකට නමල අන්ඳවල අඳනෙත් වේලලා නැවත අදනය අන්දවලසිවරු පොරෝලා මේ අදී සියලුම දේවල් තිස්ස හාමුදුරුව වෙනුවෙන්ගු ප්‍රස්ථානයක් කෙටීර කරලා තිස්ස හාමුදුරුවන් වහන්සේ උන්වහසගේ කුටියේ වඩා හිදවලා උන්වුහසිර බණටිකක් කියන්න මේක හොඳම වෙලාව කියලා තීරණය කරලා තිස් හමුදුරන්ගේ ගත සිත දෙකම දැන් ස හැල්ලු අපි අර මුලින් මාතෘකා කරගත්ත ගාතාරත්නය ධර්ම දේශනාව කළා අචිරං වතයං කායු තිස් මේ කයට චිර පැවත්මක් නෑහ පිනතින මේ කායට චිර පැවත්මක් නැති බව සාමාන්‍ය අපිට මනාව මේ ලෝක ජීවත්වයෙනකොට දකිින්ද ලැබෙනවා සමහර කෙනෙ මෞකු සේම මරණයට පත්වෙනෝ තව සමහර කෙනෙ මෞකුසිෙන් එලියටනෙකොට මරණයට පත්වෙනවා තව සමහර කෙනෙ එළියටවිල්ල තප්පරයක් දෙකක් ජීවත්වෙල මැරෙනවා විනාඩියක් දෙකක් ජීවත්වෙල මැරෙනවා පැ මරක් ගීවත්වෙලා මැරෙනවා. අවුරුද්ධ දෙකක් ජීවත්වෙලා මැරෙනවා. අවුදු පහක් දහයක් පහළවක් විස්ස ජීවත්වෙලා මැරෙනවා. සහරගය අවුරදු හැට හැත්තය වසූ සීය විතර ඉක්මෝල ගිහිල්ල මරණයට පත්තින අයත් ඉන්නවා. නමුත් ඉස්තිරපැත් මක්නෑ. කොයි අම්ම මොහොතක හරි ඕනෑම කෙනෙින්. මරණයට පත්වන්න පුළුවන් ඒකයි සඳහන් කලේ චිරණෑ මේ කයි ඒ චිර බවක් නැති නිසා ඕනෙම වෙලාවක මේ කය මේ මහපොලෝ මත ඇදවැටන්න පුළුවන් එතට මේ අස්තිර බව එන්නේ සත්වයා මරණයට පත්වෙන්නේ මේ ශරීරයේ තුළ ක්‍රියාත්මක වන්න ආවිෂි උෂ්ණය විඤ්ඥානය. මෙන්න මේ කියන ධර්මතාතුන යම් දවසක මේකයින් බැහැරට ගියා නං මේ ධර්මතාතුන යම් දවසක මේකයින් බැහැරට ගියා නං ඒ පුද්ගලය මැරුණ කියල කියන්නේ. ඉති ඒ නිසා සඳහන් කළා චිරණෑ මහපොලෝ මත ඕනෑම වෙලාවක ඇද වෙටෙන්ට පුළුහන් ආයු උෂ්ණ විඤ්ඥාන කියන ධර්මතාවේ මේ කයින් බෙහැරවුණට පස්සේ. එහෙමන පෙන්න්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ කරුණ පැහැදිලි කරනකට මේ කයේ යතා ස්වභාවයත් පැහැදිලි කළා. කොහොමද කයේ ස්වභාවේ මොකදද කයේ ස්වභාවය ඇග මේය ඇටකෝටු තුන් සයින් නිමවිච්ච බව සඳහන් කරලා තියෙනවා ඇටකෝට තුන් සීය නවසීයක් නහර වැැල්වලින් බැඳල මේ අස්තේ පංචරය කෙලි කරලා සත්වයා හිටග නීන්නවකි අපි කියනවා නවසය ඇටකෝටු ඇටකෝටු නවසීයක් නහර වැල්ලොලින් බැඳල අස්ති පංජරයේ හදල තියෙනවා සෑම ඇටකෝටුවක් වටේටම මාන්සේ මනාව ගැලපිලා තියෙනවා ඒ සියල්ලම වහල උඩින් අමු හමක් පොරෝලාතියනෝ ඇතුළද කුහරයක් තියනවා ඒ කුහරේ තුළ තවත්නොෙක් ඉන්ද්‍රියන්තියනවා ඉදිය ති නොක් කිය කියහම් සෑහෙන ඉන්ද්‍රියන් ප්‍රමාණයක් මේ අය ඇතුළි තීෙනවා ඊට අමතරව ලේ සෙම සැරව මල මුත්‍ර මෙ අදී තවත් නොයෙක් දේවල් තිෙනවා එහෙම බලහම පුද්ගල ශරීරයේ කියල කියන්නේ ඉතාම පිළිකුල් අප්‍රසන්න වූ කයක් ඇවිදින වැසිකිලියයක් වාි ඇවිදින කැසිකිලියයක් වාඩි ඔබත් මමත් යනවනං යම් තැනක ඒ අන්නේ මලත් මූත්‍ර අරගර වාඩිය වුනානං යම්තැනක වාඩිියුුණේ මලත් මූත්‍ර තරගෙන නිදාගත්තන යම් තැනක නිදාගත්ත මලත් මූත්‍ර අරගෙන පිරුණහම බැහැර කරන්දුවන වෙනවා මහාන්ත්‍රී අගකෙරවල අඟල් දහයක් විතර පමණ ප්‍රමාණය මල පහවලින් පිරිලා අසුච්චීෙන් පිරිලා මුත්ත්‍රාශයේ මුත්‍රයෙන් පිරිලා.ඒ වෙනකොට බැහැර කරණඩ වෙනවා. අපි නැවත බැහැර කරනවා. ආත් මොති ොහොත ොහොතිං මොහොත ටිකටික මේක පිරෙනව හරිට බැෑක්් දෙක් පිරෙනවාගේ. ඒ නිසා යන යන තැන මලත් මුත්‍රත් අරගෙනමනවා. ඒ නිසා සඳහන් කලා ඇවිදින වැසිකිලියක් කා කැසිකිලියක් කාසමාන්නයි කියලා. මුලින් මතක් කලා ලේසෙම සැරව කල සොටු ආදී දේවල්ලොලින් අභ්‍යන්තරය සම්පූර්ණ පිරිලතියෙනවා එති මේ ආකාරයෙන් කල්පනා කරල බලහම බොහ පිළිකුල් ශරීරයක් මොනවටද මේ ඇගේ කැමති විදර්ශනා කරල බැලූ මේ මම මොනවටද කැමති ඉ බලන්නක මනවර්ද මේ ඇගේ කැමති වෙන්න දෙයක් තියන්නේ කියලා විදර්ශනාත්මකම බලවහම තේරෙනවා කැමති වෙන්න කිසි දෙයක් නෑ කියලා බාහිරී මේ පොරවලා තියෙන අමු හමින් මේකාය වහල තියෙනකොට ඇතුළ පේන්නේ නැතිතාක්කල් අපි මේ කයට කොච්චරදේවල් කියයනවාද අප මේ කය කුච්චර වර්ණ නකරනවාද මේකාය අස්සන කරගන්න කොයි තරන් දේවල් තවර ගන්නවාද පිට පැත්ති ඇතුළතිං ඒ මුකුත්මනේ මො මොහ තක් පාසා දුර්ගන්දයම පිරිෙනවා ඒ බව අපට හොඳට වැටහෙනවා සමහර වෙලාවල්වට සහරල කලාට මොකේනුත් දුර්ගන්දය පිට වෙනවා බාහිර හමක් තියර නිසා ඉෂ්පර්ෂ කරට කැමති අභ්‍යන්තරයේ නොපෙනෙන නිසා ස්පර්ෂ කරන්ට කැමති චවිවර්ණය පැහැපත් නිසා අපි හුඟක් පේමනායි නමුත් එතින්ට ඉතා ස්වල්ප ප්‍රමාණයක් අතිින් තියන්නේ ලයි සැරවි මසින් පෙරුණ පිළිකුල් සහගතකයි. මෙ හම තියනතා කල් ස්පර්ශ කරන්න කැමති නමුත් හමනොති බුණන ඉස්පර්ෂ කරන්න කැමති වෙන එකක් නෑහ. එක තම කයි හැටි රෑ දවල් දෙකම මු්‍ර පිටවා කොයි තරං අපිලිකුල් පිළිකුල් සහගතද භාගිතුන් වහස දේශනා කළේ මේ කයි දොරවල් නමයක් තියෙනවා මොකට අපත් ද්‍රවේ බැහැර කරන්න. එතකොට තේරෙනවද සුළු අපද්‍රව්‍ය ප්‍රමාණයක්ද තියෙන්න්නේ කියලා. බබයක් පමන වෙච්ච මේ ශරීරයේ අපද්‍රව්ේ බැහැර කරන්න දොරවල් නමයක් තියෙනවා කියහම එකකින් දෙකකින් කරන්න බැරිහින්දන මිනිහෙකුගේ මුහුණ දිහා බලලා අපි කියනවනේ හරි ලස්ස නයි කියලා නවත් අපිට හිතෙන් නෑන ඇතුලේ තියෙන කුණු එලියට දොරවල් හතක් මේ මූනත් එක තියෙනවා කියලා වහගණ්ඩත් බැයවා කුණු වෑහෙන දොරතුු හතක් සහිත මේ මුවමඩල දිහා බලලා අපි කියනව ලස්සනයි කියලා එක හිතන්ට ප්‍රතජ්ජන සත්‍යයයක් කොච්චරන්දද කියලා එක තමයි ලෝක හැටි ආක හින්දා මොද මුහුණ නාශ්‍රයෙන් තියෙන දොරොටු හත ඇස් දෙකෙන්ම එලියටෙන්නේ ොම පිළිකුල් සගත දේවල් තවකිනෙක් දැක්කොත් අප්‍රසන්නයි ඔහුට මංගැන සතුටක්නෑ එන්සන් නිතර නිතර අපි ඇස් පිහලදානවා කන්දකින් ගලන දේවල් මගට ගලල ශරීර උණුසුමම වේලිලා කලාදුුර වෙනවා සමහර දේවල් පහලටම බැර වෙනවා එලියටම බැරවිෙනවා අපි දකිනෝ සමහර කෙනෙකුගේ සුදුම සුදු පාට සැරව වගේ මෙ යම කං සිදරුවලින් එලියේටනු නාස් තුඩුවලින් නාස් පුඩුවලින් බැහැර කරනවාතේ ගේම නාස්පු ඩුවලිං ලිටේන සොටු වගේ දේවල් මේ විදිහට කල්පනා කරල බලහම කටිං දුග දහමනොවක් කියළ පෙරෙනවා නාස්වලින්ං හොටු දේර ගලනො ඇස්සොලින් කබ කඳුලු ගලනවා කංවොලිං තවත් නොයයි අපපදරවී බැහැර වෙනවා මේ දොරොටු ඔක්කොම තියෙන්නේ අරු ලස්සනය කියපු මූනෙන්නේ මුත් මේ ොරටුවලින් දවල් එකතුලාන මේමගේ මන ලගින් මූනනාස්ශ්‍රීතිය ඉින්ද්‍රරගෙන් ලියට අප දවල් කියල කියැනෙකුට පෙන්නොත් තවත්ව හයක දිහා බල බලින්දීද ආං එකයි සඳහන් කළේ චිර නැති මේ කය හරිම පිළිකුල් සහගතයි අච්චිරං වතයංකායු පටවිං අධි සෙස්සතිී චුද්ද අප වි්ඥානු විඤ්ඥාන කියන ධර්මතාවේ මේ කයෙන් යම් දවසක පහ වෙලා යනවද අංදාට මේ කය මහපොලෝඩ ඇදවටනවා නිරත්තංව කලින්ගර අහකදහු දඩු කැබැල්ලක්ොලී ඉන්නතුන ඔබේ කයත් මගේ කයත් එලෙසුම පිළිකුල් සහගතයි පිළිකුල් හගත කයක් අපි හැමෝටම තියන්නේ නමුත් මේ කය පිළිකුල් සාගත වනාට සංසාරය පෙරකරන ලද කුසල කරමයගෙන් ලබිච්ච කයක් පෙරකරන ලද කුසල වේගේ කොයි තරම් බලවත්ද ආංගේ කුසල වේගේ බලවත් බව අපිතාමත් ජීවත් කරවනවා. කෙනෙක් මරණයට පත්වෙනවා කෙකම ආයුක්කය කම්මක්කය උබයකය උපච්චේදකය කියලාකාර හතරත්තේෙනවා. ආයුකය කියලා කියන ආයු ප්‍රහීමෙන් වෙන මරණය කම්මක්කය කියල කියන කර්මේශයවීමෙන් වෙන මරණය උබයකේ කියල කියන්නේ ආයුෂයි කර්මය දෙකමත් තියද්ද සිද්ධ වෙන නතන් දෙකම විවරය වෙලා සිද්ධ වෙන මරණය උපච්චේ දෙක මරණය කියන්නේ. ආුෂයි කර්මය දෙකම තියනවා නමුත් හදිසිය මරණයට පත්වවා එහෙම අවස්ථාව එමන ඔබත් මමත් අනිවාරයම දවසක ආයුකයෙන් හෝ කම්මක්කයෙන් හෝ උබයකෙන් හෝ උපච්චේදකින් මරණයට පත්වෙන බව අමතක නොකළ ඉතු කාරණාවක් නිසා පිනතු මරණය කියන ධර්මතාවේ මේලෝක හැමෝටම සරුවෝ සාධහරණ පොදු ධර්මතාාවයක් කවද මැරයිද කොතන මැරයිද කොහොම මැරෙයිද මොන සිද්ධියකින් මරණය සිද්ධ වෙයිද ඒක්කොත් අපි දන්නේ නමුත් ඒදේ ස්වාභාවිකෝ මහරි අනුන් අතින් හරි සිද්ධ වෙනකන් මේ සංසාරය පිත්ති සරහට යනවා සංසාර ගමනය අපිත් ඇත්දෙනවා නිසා ජීවිතය අනිත්‍යයයි කල දේශනා කළ අනිත්‍ය වූ ජීවිතය කොයි මොහොතේ අනිතති බවප්‍රදර්ශනයි කරයිද කියල නොදන්න නිසා අප්‍රමාතීව වහ වහා කුසල් සම්පාදනය කරඩුවන අප්‍රමාදීන සම්පාදීත අප්‍රමාදීවම කුසල් සම්භාව කුසල් රැස්කරගතතුයි පින්නතුනී මේ කාරණාව මෙහෙම කියනකොට. පූතිගත තිස්ස හාමුදුරු හාාම්දුරන්ග නම තිස්ස කියෙලමම් මුලි මදක් කළ පස්සකාලි පූති ගත තිස්ස කියලා නමක් පට බැඳෙනවා. සැරව ගලනක යක යුක්ත තිස්ස හාමුදුරුවෝ කියන නාමැත්තෙක් අපි කතා කරමින් හිටේ මේ අනිත්්‍ය ව ජීවිතය පිළිබඳව ජීවිත අනි බව ඇත්ත යම්තාක් දේකයි නිරෝගීව පවතින්නේ ඒතාක් කාලය තුළ නැවත කවදාවත් සංසාරී නූපදින පුදගලෙක් බෞව්ට පත්වවෙන්න කටයුතු කරන්න හැකියාවත් භාගිත වහන්සේ මනාව පෙන්නුම් කරන්ඩීතුන අංගේක නිසා මේ සත්වයා කොතන මැරුුණත් මරණය සිදුවනක කරගතයතු කුසලා කුසලධර්ම විශේෂ කරගතයතු කුසල් දහම් මැනවින් සම්පාදනය කරගෙන මේ ගමනට ලෑෂස්ති වෙලා ඉන්දෝ. ලාව අයිද දන්නේ ගමනට ලෑස්ති වෙලා ඉන්දුවනේ තිස්ස හාමුදුරුවණන් භාගිතන් වහසගේ දේශනාව අවසාන වෙනකොට සෞ කෙලෙස් නැසුව ඒවගේම පිරිනිිවම් පෑවා සෞ කලෙස් නසල පිරිනිවම් පෑව පස්සේදෙන් භික්ෂූන් වහන්සේ ඇහව ස්වාමීනිී මේ තරන් අසාදිී තත්ත්වයෙන් හිටපු තිස්ස මරණින් පස කොහෙ ගියාද කියලා බදුජාණන් වහස දේශනා කළේ මහනි තිස්ස නැවත සංසාරයට නොයින්්ඩම ග කියලා සංසාරෙන් තිස්ස යන්්ඩම ගියා භික්ෂන් වහන්සේ අහනවා ස්වාමීණී මේ ජීවිතෙන් රහත් එඩ පින් තිබ්බන තිස් හාම්දුරුව මෙච්චර දුක්කන්දේ කිය අපේ බුදුරජාණන් වහන්සේ මනාව දේශනා කළ මහනිණි කුසල් සහ කුසල් දෙකම මේ සංසාරය සම බුක්තය දින්ඩ වෙනවා ස්වාමීණී මේ තර ඉක්මට අර්හත්වය ශක්ෂාත් කර ගණ්ඩ සංසාරි කර ලති බි්ච පිනමකක්ද කියලා භාගිතුන් වහසේ දේශනා කලා මහනිනි කාශ්‍යප බුදුරජාණන් වහන්සගේ කාලි මෙ තිස්ස වැද්දික් තිස්සගේ කාරය තමයි පක්ෂී නල්ලල ප්‍රබූන්ට විකුණ එන එක ඉතුරුවෙන පක්ෂියූ මුල්ලක තියල තියෙන හෙට පොලට ගෙනන්ට ම තුන්ට තටුතියන උන්ට පනතියනෝ උන්ට ගිල්ලේට පුළුවන් ඒ නිසා කල්පනා කලා මේ වැද්දා කුරල්ගේ කකුල් දෙත් පියාපත් තටුටිකත් කඩන්ඩුවන කියලා එදා එන්දර කකුල් දෙකම තලල පියාපත් තටුත් කඩල මුල්ලක දනවා මැරෙන්නේ නෑන හෙටවුදේට මසරවික්ුුණට බොම හොඳයි මැරිලති බොත්නි මස්නරක් වෙන්නේ අංඒක හින්දා පහ දෞ්දේටේ කුරුල්ලගේ අමගල වගෙන මස්්ටි කරංගල්ල විකුල්ලයිනවා. කුරුලු මාන්ස වැඩි පුර ෙදර තිබුණ දවසට ගෙදරාහිටත්තුයෙනවා. රහතන් වහන්සට දන්දිෙන දවසිත්ති. කුරුලු මාසත්‍යක බතක් වු ල තිබුණ දවසක්. පිින්ඩ පාති වඩින රහතන් වහන්සෙන මක් දැකල ආරාධනා කරලා වැඩම කරවගෙන එඉල්ල වඩාහිදවල පාතර ඉල්ලගෙන බලෙනවතර නිසංසද මේ අයි බාගිති වහස වෙනුවේන බාගිත වහස වෙනුවමවිල්ල ඉතා උසස්සාකාර පින්කන් කර ගත්තායි බොහොමයි එන ගෙද කුරලු මසෙක් වැදි පුද්ජලයේ රභික්ෂණන් හසට දන්දීල කරපු ප්‍රාර්ථනාවක් තිබුණඒ ප්‍රාර්ථනාව තමයි ස්වාමීණී ඔබහන්සගේ ජීවිතය ඔබහන්සේ ලබාපු යම් උතුම් පලයක් තියෙනවනං මේධානානි සංසයෙන් මටද ඒ පලේ එසේම මුදුන් පත්තේවා කියලා කවුරුල්ලඟද කියන්නේ කරු ද කාලෙ පි්ඩ පාත වැඩ පු භික්ෂණන් හන්සේට. ඒ සේම වේවා කියල වුණහස ආපහ වැඩිය මහනිනි කරගත්ත අසීමමාන්තික ප්‍රාණගාත කර්මවට අති දීර්ග කාලයක් නිරාදුක්වින්ද ආං එහෙම නිරේමල්ලොල අසීමමාන්තිිකව දුක් විිඳල තමයි මේ මනුෂ්‍යාත්ම භාවිටයන්නේ මේ බුද්ධාන්තරයේ මනුසත් බවක් ලබාගන්නේ නිරට ගිහිල්ල විපාකදෙන්න්න තියෙන කුසල් අහෝසි වෙලා තිබුණත් විපාක විඳල තිබනත් මේ අන්තිමාත්ම භාවිී මේ ලෝක වශයෙන් විඳින්න්න තියෙන ඉතුරු කරමටික විඳින්ලි වන එදොටට කුරල්ලන්ගේ තටු කඩල පාද කඩල ටකෝටු කුඩු කරපු අකුසල කරමය නිසා තමයි තිස්ස මේවාගේ අකර තැබ්බේකට ජීවිතය මූුණ පැවි ඔහු විසින්ම කරගත්ත කමය ඔහ සොයාගෙන නවා. අපි හැමෝට මෙහෙමයි අපි විසින්ම කරන කර්මය අපි හොයාගෙනේ නවා ඒ කර්මය වෙන කවුරුත් සොයාගෙන යන්නේ ඒ කර්මය වෙන කාටවත් බාරද දෙන්නට පුළහංකම කකුත්න අ නමුත් කලාාද කරුමයක් සෝවාන් වෙන තුරු සංසාරී එක සතර අපායවාගේ තැන්වල පවා අපි විඳවඩ වනේ. සෝවාන් වහන්ේ නමක් වනුත් නිරේ විඳවඩ වෙන කාලය අහුසි වෙනවා පෙර කරන ලද නිරේගාමී අකුසල් එතනම ඉවර වෙනවා මතුවට රැස් කරන්න තියෙන නිරේගාම අකුසල් අ රැස්වෙන්නේ නැතුවේ ොද සෝවාන් වහන්සේ සිල්කඩන්නෑන කවදාව එ නිරේට අන්ඩ තියෙන කරුම රැස්සෙන් නැතුවය එදිම වැදිි පුද්ගලයා රහතන් වහන්සට ප්‍රකාශ කළේ ස්වාමීණී ඔබ වහන්සේ ලැබූ අම්මුතුම් පලයක්වේද මටත්ක ලැබෙඩට කියලා අවශේෂ කරුමටික නිරේට නොයා ුනත් මෙලොවෝ විපාක දීල අන්තිමට අපි කතා කර නාරහත්තය දැක්වාම උන්වහසික මන් කලා මහල් මේකයි හේතුව දන්දීල කරපු ප්‍රාර්ථනාව. එදවට සංසාරය ඔබට මට අපි සිද්ධ කරගත්ත කුසලා කුසල ධර්මයන් සමසමෝ පල දෙනවා කුසලුත්තිපාක දෙනවා අකුසලුත්තිපාක දෙනවා යම් දවසක යම් කරුණ කඳුළු පිරි මුහුණේ යුක්තව අනුෂ් මරණය කරඩ වෙනවාද ඇයි හෙම සඳහන් කලේ ඒ පෙරකරන ලද අකුසල ධරමයන්ගේ පලයක් ඒවාගේම තමයි සතුටිං සිනහවින් මේ ජීවිතය ගත වෙල මුොහතක්තිේද පෙරරන ලද කුසල කර්ම නිසා බෑ කියන දුකනෑ ඒක දැනෙන්නේ. ආං ඒක නිසා. වැඩි වැඩියෙන් වැඩි වැඩ සසරට කුසල් එකතු කරලා. කුසලයෙන් පෝෂණයට පත්වෙන්ට කියල සඳහන් කරන්න. අපි සංසාරය කරපු කරුම කොච්චර ඇද්ද තාම විපාක දීල නෑ. හැබැයි අනාගතයේ අනිවාරය ඒ මට විඳ වන්ඩම වෙනවා. අපි අද දන්නෙත් නෑ. වගේ කරුමද දන්නේ කරලතිෙන්නේ. පුච්චලා මරලද කවදද මට පිච්චෙන්ඩ වෙන්නේ. ඇනල මරලද කපල මරලද කොටල මරලද දේගිල්ලලා මරලද. වසවිස දීල මැරලද තවත් දනු දඩුවන් දීල මරලද. නමුත් අත්හැර නොහැර අත්හැර නොයා ම පස්සෙන් අනිවාරයෙන් ඒ කර්මශක් තියනවා. ඒකින් ඔබට මට ගැලවෙන්නබේ එහෙම අකුසල් සමුදාය මේ වෙනකොට ජීවිත වලින් රැස් වෙලානං පිනතිනි වටිනවා ආය කවර කවුමදාකවත් අකුසල් නොකර ජීවිත් නිරේගාමී අකුසල් මෙවන් අකුසල්ලොලින් වහහා ඉවත් විය තු නිරේගාමය කකුසල් කියලා ගැන කර්ම පත්ත මොද කර්මපතක කියරකෙන් අනික් අකුසල් ලෝටත් නිරේ නොයනව කියනවා නිමි කර්මපතයකට අනිවාරෙන් නිරයනවා. පන්සිල් පද හතරක් කර්මපත සුරාමේරයි හැර වැ සුරාමේරේ කර්මපත වෙන වෙනත් විදි හක් තියෙනවා ඒ ක්‍රමේට අනුව සුරාමේරයත් කර්ම පත වෙනවා. එනිසා නිරේගාමි අකුසල් තවත් රැස් නොකර ඉන්න උත්සාහ කරන් ඩොන මොකද පෙර රැස්කරපුවා තවතියනවා. නිරට නොයා මේ ජීවිතයම විපාක දෙන අකුසල කරමත් නොකළ යුතුයි පෙර කරපුවා තාම තියනවා දනුවල් ලැබිල ඉන්න වරෙන්තු කරුවවාගේ තමයි දැම්මි ඉන්නේ ඒ වැරදි ඔක්කොටම දනුවන් තීන්දුු වෙලා තියෙන්නේ අපින්න දන්නවාව වනනාට ඒක මංගේ වරෙන්තු කාර වගේ ඉන්නවා අපි කියල ඒ තීන්දුවෙන් මගරඩ කාටුවත් බැරුෙන අංගේක නිසා මැරෙන්ඩ කලින් වහ වහා ජීවිතයේ කුසලෙන් පෝෂණය කර ගන්ඩ අපි හැම කෙනෙක්ම වීර කරන්නඩනෑ උත්සාහ කරණ්ඩඕන තිස් ස හාමුදුරුවන්ට වඩා දරුණු ලෙඩ රෝගවලට ඔබට මට ගොදුරුවෙන්ට පුළ හංකම තියනවා එනිසා බැරිවෙලා ජීවිතය සැඳෑ සමේට ගිහිල්ල ගුණපුරන්ඩ පටන්ගත්තට ඒක වෙන්නෙ නෑ ගුණපුරන්්ඩ තියන හොඳම කාලි තරුණ කාලි. මනාව දහමින් අර්ථකථනය කරල පැහදිලි කරනවා ගුණපුරන්්ඩ තියෙන හොඳම කාලි තරුණ කාලෙ ඔබේ මගේ ජීවිතයට තියනෙන ලොකුම ආපදාව මරණේ කොයි වෙලාවෙේ ඉද දන්නේ හැබැයි අපි ළඟ තිෙන්දුවන අපදා කළමනා කරන ආපු ඕනෙම වෙලාවක නිර්බීතවයන්ඩ සූදාන මොනවද මංගාව තියෙන්ඩුවන තිසරනයි පන්සිලුයි දසදාන වස්තුවයි මේ කාරණාටික සම්පූර්ණ කරගෙන අපිට පුළහංකම තියෙනවා මරණ යනකං සූදානන් වෙලා ඉන්ට මකද අපි දන්නවා මැරුණොත් අනිවාරයම යන්නේ හොඳ ැට හොඳ තැනකට යන්නේ ආගේ හොඳ තැනකට යන නිසා බයිනතුව මැරෙන්ඩ පුළුහංකම තියෙන් දෝන ඔබෝබ අශයුතු ප්‍රශ්නයක් තියෙනවා මරණ කවදා කොතනකොයි වෙලායි මස්සොයාගෙන ඉද දන්නේෙ නෑ නමුත් සූදානන්ද කවද දෙන්නේ මටකමක්නෑ සූදානන්ද අංගේ නිසා ඔබත් ඔබ එංහන්ට ඔබ මැරෙන්න්ඩ සූදානන්ද කියලා සූදාානක් වෙනම කියනෙක බොහොම සංකීර්ණ කාරණාවක් සියලු දුක්වේදෙන සියලු බැඳීමත් හැරලා නිදහසේ මෙලවින් පිට වෙලායන්ද හිතේතෙන්ට දියුණු කරඩන චිර නැති මේ කයි අපට සංසාරෙන් එතරයන්ඩ කරනවලු කූපකාරයක් සංසාරය බැඳෙන්ඩත් කරන උපකාරයක් ආංක නිසා සිත වගේ මකුසලේට යුත් අකුසලේටම ඉකුසලේට උත්කුසලට මයි අංඒක නිසා ඒ වගේ මේ හිතා කුසල් පැත්තට යා නොදී කුසල් පැත්තට නමාගෙන කය ගැන අවබෝධ කරගෙන ත්‍රලක්ෂණය මෙනෙහි කරලා අනිත්‍යෝ ජීවිතයේ කුසලයෙන් පුරෝලා සුගතියෙන් සුගතිට ඇන්ඩ මගහදාගෙන කටයුතු කරන්න තුනුරුවන් ්‍යාශිරවාදයෙන් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව ඔබට උදාවේවාකෙන ආශිරවාද කරනවා